ලක්තිරණ පුවතකට එහා කිය රට ගැනක කුමක්. අපි දන්නවා 1979 අංක 44 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ඒකේ තියෙන බලතල ඇතුලේ ජනතාව පීඩාවට පත් කරනවා. ඒ වගේම ආණ්ඩුව තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නවා. කුරිරු ලෙස ආණ්ඩුවට විරුද්ධව තියෙන මත මර්ධනය කිරීම සඳහා ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පහුගිය කාලේ පාවිච්චි කරා කියලා දැවැන්ත ජනමතයක් මුළු සමාජයේ පුරාම ගොඩනැගුණා. අපි දන්නවා දැන් රටේ ජනතාව පහුගිය කාලේ තමන්ගේ දේශපාලන ඉල්ලීම් ආර්ථික ඉල්ලීම් මුල් කරගෙන මුළු රටම වෙලාගත්ත දැවැන්ත අරගලයක් ඇතුලේ ක්‍රියාත්මක වුණා. ඒ අරගල ඇතුලේ ආණ්ඩු වෙනස් කරන්න, ඒ වගේ මෙතනින් එහාට ගිහලා ආණ්ඩු මට්ටු කරන්න අදාළ දැවැන්ත මැදිහත් වීමක් වුණා. ඒතොර ඒක ලොකු බලපෑමක් වුණා පාලකයන්ට තමන්ට විරුද්ධව මතයක් ගොඩනැගෙන නිසා. ඒ මත නැවත ගොඩනැගෙන්නේ නම් ඒවා ඛණ්ඩනය කරන්නේ කොහොමද, ඒවා පාලනය කරන්නේ කොහොමද කියලා හැම වෙලාවකම ආණ්ඩු සැලසුම් කරා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනමතයක් නැති වුණු, පාර්ලිමේන්තුවටවත් ඡන්දයෙන් එන්න බැරි වුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවාව රාජපක්ෂලා විසින් තමන් ආරක්ෂා කරන්න පත් කරපු ජනාධිපතිවරයා ලෙස පත් වුණු පොහොට්ටුවේ ජනපති රනිල් වික්‍රමසිංහ කොහොමද මේ සමාජයේ මත මර්ධනය මුදා හරින්නේ කියලා බරපතල මැදිහත් වීමක් කරා. එතකොට දැන් එවැනි පසුබිමක් ඇතුලේ තමයි පහුගිය කාලේ ආණ්ඩුවට විරුද්ධව මත මර්ධනය කරන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරේ. අරගලකරුවෝ හිර කරන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරේ. ඒ වගේම බොරු සාක්ෂි නිර්මාණය කරලා ආණ්ඩුවට ඕන දේවල් කරගන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරේ. ඒ වගේම අපි හිරේ දාන්න, මාස ගණන් හිරේ දාන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි කරේ. ඒ වගේම මෙන්න මේ විදිහට ආණ්ඩුව තමන්ගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් තවමත් දේශපාලන රැඳවියෝ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඔවුන් නිදහස් කිරීමට අදාළව සාකච්ඡාවක් නැහැ. ඒතොර රටේ ජනතාවගේ ඉල්ලීම තිබුණේ, සටන්කාමීන්ගේ ඉල්ලීම තිබුණේ, අරගලකරුවන්ගේ ඉල්ලීම තිබුණේ, පොදු ඉල්ලීම තිබුණේ මේ මර්ධන නීතියක් වුණු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න, ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරන් ඉන්න සිරකරුවෝ නිදහස් කරන්න, ඒ වගේම එතනින් එහාට ගිහලා මේ මර්ධන අනපනත් අයින් කරන්න කියන ඉල්ලීම තමයි තිබුණේ. දැන් මෙහෙම ඉල්ලීමක් තියෙද්දී ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව ජාත්‍යන්තරයට කිව්වා මෙන්න ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි වෙනස් කරන්න යන්නේ, අයින් කරනවා කියලා. ආණ්ඩුව රටට කියන්න පටන් ගත්තා, පෙන්වන්න පටන් ගත්තා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි අහෝසි කරන්න තමයි යන්නේ කියලා. හැබැයි දැන් මොකද්ද කරලා තියෙන්නේ? ආණ්ඩුව කරලා තියෙනකවා තමයි අර 1979 අංක 48 දරන අපි එපයි කියලා කියපු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත, ඒ කියන්නේ PTA එක වෙනස් කරලා P අකුර අයින් කරලා A අකුර ගෙනල්ලා ATA කියලා කලින්ටත් වඩා වෙනස් විදියට බලතල වැඩි කරලා ත්‍රස්ත විරෝධී පනත කියන නමින් ගෙනල්ලා තියෙනවා. දැන් මේ පනතේ බරපතල ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ මොකද, දැන් රටේ ජනතාව මේ මොහොතෙත් ඉන්නවා තමන්ගේ අයිතීන් ඉල්ලමින්, තමන්ගේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලමින්, දරුවට ඉගෙන ගන්න අයිතිය දෙන්න කියමින්, ඒ වගේම බදු බර අඩු කරන්න කියමින්, ඒ වගේම බඩු මිල වැඩි උද්දමනය අඩු කරන්න කියමින්, ඒ වගේ මෙතනින් එහාට ගිහලා තවත් ප්‍රශ්නවලට ඉල්ලීම් ඉල්ලමින් මේ රටේ ජනතාව මහපාරේ මැදිහත් වීමක ඉන්නවා, විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒතොර දැන් ආණ්ඩුව කරන්න ඕන මේ ප්‍රශ්නවලට උත්තර දෙන එක, මේ ප්‍රශ්නවලට උත්තර දෙන එක, උත්තර දෙන්න මැදිහත් වීම කරන එක, වැඩපිළිවෙළ හදන එක. හැබැයි ආණ්ඩුව කරලා තියෙන්නේ මොකද්ද? මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලන ජනතාව මර්ධනය කරන්න නව පනතක්, ත්‍රස්ත විරෝධී පනත නැවත වටයකින් ගෙනල්ලා තියෙනවා. ඒතොර දැන් අපි මේක මෙහෙම කියද්දි දැන් මේ ත්‍රස්ත විරෝධී නව පනතෙන් මෙන්න මේ 2023 මාර්තු මාසේ 17 වෙනිදා ගැසට් කරපු පනත් කෙටුම්පත මේ තියෙන්නේ. ඒතොර මේ පනත් කෙටුම්පතේ කලින් තිබුණේ නැති විදියට ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරලා තියෙනවා. ඒතොර මේ පනතේ ත්‍රස්තවාදය කියලා නිර්වචනය කරන නිර්වචන ගොඩක් ඇතුළේ මෙන්න මෙහෙම නිර්වචනයකුත් තියෙනවා. ඒ තමයි මහජන භාවිත ස්ථානයකට රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යටිතල පහසුකමකට හෝ පරිසරයට බරපතල හානික් සිදු කිරීම ත්‍රස්තවාදී කියලා නිර්වචනයට දාලා තියෙනවා. එතකොට යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපයීම් වලට හෝ යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම් සමග සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා කිරීම අලාභ හානි කිරීම ත්‍රස්තවාදී කියලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඔබ හිතන්න, දැන් ත්‍රස්තවාදය කියන්නේ මෙන්න මේකයි කියලා මේ නිර්වචන ඉදිරිපත් කරාට පස්සේ මේ නව ත්‍රස්ත විරෝධී පනත ඇතුලේ මේකට අහුවෙන උද්ඝෝෂණ කරන එක, මේකට අහුවෙන විරෝධතා දක්වන එක, මේකට අහුවෙනවා මහපාරේ ඇවිල්ලා විරෝධතාවයක් දක්වන් පාර භාගයක් වැහුණයි කියන එක, ඒ වගේම මොකක් හරි අයිතිවාසිකමක් වෙනුවෙන් වර්ජනය කර ගියොත් අත්‍යවශ්‍ය සේවා කප්පාදු කරා, අත්‍යවශ්‍ය සේවා වලට බාධා පැමිණුවා කියන එක එනවා.
එතකොට දැන් ගොවිය පහුගිය කාලේ අපි දැක්කා පොහොර ප්‍රශ්න වෙලාවේදී මහපාර්ට ඇවිල්ලා හිටියා. දැන් තමන්ගේ ගොවි බිමෙන් ගොඩට ඇවිල්ලා මහපාර උද්ඝෝෂණයක් කරොත් පාර හරස් වුණා, වාහන යන්න බැරි වුණා, අත්‍යවශ්‍ය සේවා වලට බාධා වුණා කියලා එහෙම ගන්න නැද්ද මේ පනත ඇතුලේ? ඒ නිශ්චිතවම එහෙම ගැනීම සඳහා වූ ලෙස ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරලා තියෙනවා. ඒතර බරපතල තත්වයක්. ඒතර එතනින් එහාට ගිහිල්ලා දැන් මේ ත්‍රස්ත ක්‍රියා කරනවයි කියලා කිව්වට පස්සේ ආණ්ඩුවට විරුද්ධව මත දැක්වුවට පස්සේ ආණ්ඩුව විරුද්ධව කතා කරාට පස්සේ ආණ්ඩුව විරුද්ධව විරෝධතා දැක්වුවට පස්සේ දැන් කියනවා එහෙමනම් රටේ ත්‍රස්තවාදය තියෙනවා, මෙන්න මේක තමයි ත්‍රස්තවාදය කියන්නේ කියලා මේ නිර්වචනය ඇතුලේ ඒකට අදාළව මුද්‍රිත මාධ්‍යයක්වත් ප්‍රචාරය කරන්න බෑ. අන්තර්ජාලය පාවිච්චි කරන්න බෑ. අන්තර්ජාලය ඇතුලේ මත නිකුත් කරන්න බෑ. ඒ වගේම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඇතුලේ මොකුත් මත නිකුත් කරන්න බෑ. එතකොට මේ කියන විදිහට WhatsApp status එකක් දාන්න බෑ, Facebook comment එකක් දාන්න බෑ, Facebook එකේ post එකක් දාන්න බෑ, පත්‍රිකාවක් මුද්‍රණය කරලා බෙදන්න බෑ, ඒ වගේම poster එකක් මුද්‍රණය කරලා රට පුරා අලවන්න බෑ, උද්ඝෝෂණයක banner එකක් අරගෙන එන්න බෑ. මෙන්න මේ කියන විදිහට තමයි දැන් මේ පනත ගෙනල්ල තියෙන්නේ. එතකොට දැන් එක පැත්තකින් උද්ඝෝෂණ කරන එක ත්‍රස්තවාදය, වර්ජන කරන එක ත්‍රස්තවාදය, අනිත් පැත්තෙන් ඒව ප්‍රචාරණය කරන එක ත්‍රස්තවාදය. දැන් මේ කියන විදිහට දැන් ඉස්සරහට වෙනවා රටේ ජනතාවට උද්ඝෝෂණයක් තිබුණොත් ඒකට යන්නත් බෑ, ගියාට පත්‍රිකාවක් බෙදන්නත් බෑ. දැන් මේක මාධ්‍ය කියලා වාර්තා කරාට පස්සේ මොකදද? මාධ්‍ය වලටත් මේක වාර්තා කරන්න බෑ. ඇයි ඒ? මේ ත්‍රස්තවාදී පනතියට ඇතුලේ මේක වාර්තා කිරීමත් ප්‍රශ්නයක් ලෙස තියෙනවා. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ පනත ගෙනල්ලා විජේදාස රාජපක්ෂලා මේ පනත ගෙනල්ලා අපිට මොකද්ද කියලා කියන්නේ? මොකුත් නොවුණු ගානට ඇඳට වෙලා පාඩුවේ ඉන්න කියලා. පාරට බහින්නත් එපා, උද්ඝෝෂණ කරන්නත් එපා, ඉතින් ඉල්ලන්නත් එපා, මොකුත් ඉල්ලීම් කරන්නත් එපා, වර්ජනය කරන්නත් එපා, පත්‍රිකා බදන්නත් එපා, පෝස්ටර් ගන්නත් මොකුත් එපා. රනිල් වික්‍රමසිංහ හොඳයි, මේ ආණ්ඩුව හොඳයි, එයාට ඊළඟට ඡන්ද කල් දාගෙන ගිහී ඊළඟ ජනාධිපතිවරණයක් ගෙනල්ලා කවදා හරි දවසක තක්කඩි විදියට යාම ජනාධිපති වෙනකල් අපිට ඇඳට ගිහිල්ලා පාඩුවේ ඉන්න කියලා කියනවා. ඇඳට වෙලා මුණින් අතර හෙරලා ඉන්න කියලා කියනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් රනිල් වික්‍රමසිංහ කියන විදිහට මේ රටේ ජනතාව ඉන්න ඕනද? එක ඒ ඉන්න ඕනද? මේ පනත ඇතුලේ රනිල් වික්‍රමසිංහ ඒ ගමන තහවුරු කරගෙන ඉන්න. අනිත් තියෙන බරපතලම තත්ත්වය තමයි කලින් තිබුණු ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝග ලබා දීමේ බලය තිබුණේ පොලිස්පතිවරයාට පුළුවන් රැඳවුම් නියෝග ඉල්ලන්න ආරක්ෂක ඇමතිවරයාගේ. ඒතර ආරක්ෂක ඇමතිවරයා කියන්නේ ව්‍යවස්ථානුකූලම රටේ ජනාධිපතිවරයා. දැන් මේ නව පනතේ 31 වගන්තියේදී කියනවා, 31 වගන්තියේදී කියනවා සැකකරුවෙකු රඳවා තබා ගැනීමේ නියෝගයක් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලබා දිය හැකිය. දැන් තියෙන ප්‍රශ්නය, දැන් කලින් අපි ඔබට අපේ උදාහරණයකින් කියන්නම්, පහුගිය කාලේ අන්තර්විශ්වවිද්‍යාල ඉෂ්‍ය බල මණ්ඩලය පහුගිය කාලේ අරගලේ ජනතාවත් එක්ක හිටියා. ඒ හිටියට පස්සේ ආණ්ඩුව මොකද කරේ? අන්තරේ කැඳවුම්කරු ඇතුළු, භික්ෂු අන්තරේ කැඳවුම්කරු ඇතුළු, හසාන් ජීවන්ත ඇතුළු අපි 3 අදාළව රැඳවුම් නියෝග නිකුත් කරා. ඒතොර ඒ රැඳවුම් නියෝග නිකුත් කරද්දී සාමාන්‍ය විදිය තමයි පොලිස්පතිවරයා රැඳවුම් නියෝගයක් ඉල්ලන්න ඕන ආරක්ෂක ඇමතිවරයාගේ. එතකොට තමයි රැඳවුම් නියෝගය ලබා දෙන්නේ. දැන් මේකෙදි වුණු එක තමයි දේශබන්දු තෙන්නකෝන් ඉන්නේ. ඒ කියන්නේ හීන පොලිස්පති, සිහින පොලිස්පති කරපු එක තමයි දැනට මාස 6-7කට කලින් අපිව පෑලියගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත ගමන් රැඳවුම් නියෝගයක් ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් දානවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලනවා. දැන් හරි විදියට බැලුවොත් පනත අනුව ගත්තමත් දේශබන්දු තෙන්නකෝන්ට බෑ ඩිටෙන්ෂන් ඕඩර් ඉල්ලන්න. හැබැයි මෙයා මොකද කරේ? ඉල්ලලා දැන් එහෙම ඉල්ලලා රැඳවුම් නියෝගයක් අත්සන් කරලා අපිට ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ නඩු පවරන රැඳවුම් නියෝග අත්සන් කරනවා. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? පහුගිය කාලේ අධිකරණයෙන් වැරදි කියලා කියපු, පොලිසිය බොරු සාක්ෂි නිර්මාණය කරා කියපු, ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අවභාවිතා කරා කියලා කියපු, දැන් අපිව නිදහස් කරන එකට අදාළව දුන්නු නඩු තීන්දුවක් තියෙනවා. පොලිසිය ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත මේ තියෙන එකත් අවභාවිතා කරා කියලා අජන්ත රොඩ්‍රිගෝලා දාලා බොරු සාක්ෂි හැදුවා කියලා. ඒ වගේම පොලිසිය බොරු සාක්ෂි හදලා අපව සිරගත කිරීම සඳහා අධිකරණයේ රබර් මුද්‍රාවක් ලෙස භාවිතා කරමින් අපව සිරගත කරන්න හදනවා කියලා නඩු තීන්දුවේ තියෙනවා. එහෙම තමයි පොලිසිය මැදිහත් උනේ, තෙන්නකෝන්ලා මැදිහත් උනේ දේශපන්ති වෙනකොට. දැන් මොකද්ද කරලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ අර දියකිරට බලල්ලු සාක්ෂි වගේ දැන් DIG ලටම දීලා තියෙනවා DO දෙන බලය. දැන් මේක යකාගේ නීතියක් වෙනවා. එතකොට දැන් අපි දන්න ඕනේ පොලිසිය DIG ලා මැදිහත් වෙන විදිය කොහමද? Tamanට වාසි විදියට තරු වැඩි කරගන්න, පටි වැඩි කරගන්න, තරු වැඩිපුර ගහගන්න, තරු වෙනුවට රාජ්‍ය ලාංඡන ගහගන්න, ඊළඟ මහපුටුවට යන්න ආණ්ඩුවේ ලොකු ඇමතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ ඔඩොක්කුවල හුරතල් වෙන පිරිසක් තමයි මේ DIG ලා ටික. පහුගිය කාලේ එහෙම තමයි වැඩ කරේ. දැන් මේ DIG ලට බලය තියෙනවා දීගිරට බලල්ලු සාක්ෂි වගේ DO දෙන්න, රැඳවුම් නියෝග දෙන්න, ඉල්ලා සිටින්න. ඒතකොට දැන්
මොකද වෙලා තින පෞගිය කාල නයිතිකව කරන්න බැරිවුණු දේශබන්ධු තෙන්න ගොල්ලට දැන් ආණ්ඩුව ඩොක්කේ උරතල්ව නිසා දැන්දිල තින ඕන කෙනෙක්ට ඩීෝ ගහන් දැන් එතකොට උද්ඝෝෂණයක් කරත් ඩීෝ ඒ වගේ මෙතනින් හැරි කියලා විරෝධතාවයක් දැක්වුවා ඩීෝ වර්ජනය කරත් ඩීෝ පත්‍රිකාවල් ළඟ තියාගත්තත් Facebook එකේ පෝස්ට් එකක් දැම්මත් ඒව මාධ්‍යවල වාර්තා කරත් ඩීෝ රැඳුම් නියෝග ගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒතර බරපතල තත්වයක් මේ පනත ඇතුළේ නිර්මාණය වෙලා තිනු. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ මේකෙන් රටේ ජනතාවගේ නිදහස කප්පාදු වෙලා තියෙනවා. කුරිරු පනතක් බව තවදුරටත් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ ත්‍රස්තවාදී වළක්වන්න නෙමෙයි ආණ්ඩුවට විරුද්ධ වෙන ජනමතේ වළක්වන්න තමයි මේ පනත ගිනාවේ කියන එක පැහැදිලි වෙලා තියෙනවා. ඒතර හරි පැහැදිලි. එහෙමනම් මෙතනින් එහාට ගිහිල්ලා මේ පනත බරපතල තත්වයක් කට මේ සමාජය ඇදගෙන යන්න දාලා තත්ත්ව නිර්මාණය වෙලා තියෙනවා. අපි දැක්කා මේක ගැන විවිධ මත විවිධ පාර්ශව විවිධ සමාජ කොටස් මතු කරද්දී අධිකරණ ඇමතිව විජේදාස රාජපක්ෂ මහත්තයා කිව්වා දැන් මේ ලෝකේ එක එක රටවල් වල තියෙන පනත් මීට වඩා බරපතලයි. ඒ නිසා මේ ලංකාවේ මේ පනතට විරුද්ධව කතා කරන්නේ පනත කියවලාවත් නැතුව. අපි විජේදාස රාජපක්ෂ මහත්තයාට කියනවා රනිල් වික්‍රමසිංහ හදලා දුන්නු පනතක්ද දන්නේ නැහැ ගෙනල්ලා ගැසට් කරේ. එතකොට එතුමා දන්නේ නැහැ මේ පනත. අපි එතුමට ආයෝජනා කරනවා මේ පනත කියවගන්න. දැන් අනිත් එක තමයි අපි මේ හොඳට මේ පනත කියවලා තියෙන ලෝකේ ඔය කියපු රටවල් එකකවත් උද්ඝෝෂණ මර්ධනය කරන්න මේ පනත පාවිච්චි කරේ නැහැ. දැන් කොහෙද එංගලන්තේ උද්ඝෝෂණ පාලනය කරන්න මේ පනත පාවිච්චි කරාද? ඉන්දියාවේ උද්ඝෝෂණ මර්ධනය කරන්න මේ පනත පාවිච්චි කරාද? ඇමරිකාවේ උද්ඝෝෂණ මර්ධනය කරන්න මේ පනත පාවිච්චි කරාද? නැහැ. ලංකාවේ තමයි මේක කරන්නේ. තක්කඩි ආණ්ඩුවක් විජේදාස රාජපක්ෂලා ඉන්න ආණ්ඩු මාරු වෙද්දි අර මේ දිවේ ඇටකටු නැති නිසා ඕන පැත්තකට නැවෙන කුණු කතා කියන විජේදාස රාජපක්ෂලා කියන විදිහට දැන් මේ ලෝකේ මේව රටවල් වල මෙහෙමයි අනිත් රටවල් වල මෙහෙමයි අපේ එකේ විතරයි මේකට විරුද්ධ නැහැ. නිශ්චිතවම ලෝකේ කොහෙවත් රටක ත්‍රස්තවාදී වැලැක්වීම පනත උද්ඝෝෂණ මර්ධනය කරන්න පාවිච්චි කරේ නැහැ. දැන් මොකද කරන්නේ ලංකාවේ? ලංකාවේ මේක ගැන උද්ඝෝෂණ කරන්න එපා. පාරට බහින්න එපා. මහපාට නම් එන්න එපා. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන්න එපා. දැන් ඒක හොඳටම තහවුරු කරා. දැන් මෙයාලා අර තමන්ගේ මේ පක්ෂ මූලස්ථානයේ ඇතුලේ කතා කරන කතා මාධ්‍යවලටත් පහුගිය කාලේ කියලා තිබුණා. දැන් සාගරකාරී වසම් මහත්තයාගෙන් මාධ්‍යවේදියෝ අහනවා මේ ත්‍රස්තවාදී වැලැක්වීම පනතේ මේ ගොඩාක් බරපතල විදිහට ගෙනල්ලා නේද? ඒ ගැන මොකද කියන්නේ කියලා. ඒතොර සාගරකාරී වසම් දෙන උත්තරේ තමයි මහින්ද රාජපක්ෂට හොරා කියලා කවුරු හරි කියනවා නම් ඒක වළක්වන්න පුළුවන් විදිහේ නීති අපි ඕන තරම් ගේනවා කියලා. දැන් මෙයා පක්ෂ මූලස්ථානයේ ඇතුලේ අභ්‍යන්තර සාකච්ඡාවේ කියන්න ඕන එක මාධ්‍යවලට කියලා. දැන් ඔබ හිතන්න ඉතින් මහින්ද රාජපක්ෂ හොරෙක්නේ. මොනවද කරේ? මහින්ද රාජපක්ෂගේ පුතා චිචි ඩොලර් මිලියන 330ක් පාවිච්චි කරලා රොකට් ඇරියේ. කෝ රොකට් මහ බැංකුව හොරා කෑවේ රනිල් වික්‍රමසිංහලා. කෝ නීති? ඉතින් දැන් මෙන්න මේ මහින්ද රාජපක්ෂට හොරා කියන එක නතර කරන්න නම් ඕන තරම් විදිය නීති අපි ගේන්න ඕන කියලා කියන සාගරකාරිය සම්පෝට්ටුවේ ලේකම්. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේක. ඉතින් අපිට රටේ අම්මා තාත්තගෙන් අහන්න තියෙන්නේ මෙන්න සාගරකාරිය සම්ම කියලා දෙනවා ඇයි මේ පනත ගේන්නේ? තමන්ට හොරා කියන එක දරා වරන්න බැරි කමට තමන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න. ඒතර විජේරාජ රාජපක්ෂලා තව පැත්තකින් කියනවා. තව SB දිසානායකලා කියනවා මේ ආගම්වාදයට මෙහෙම කරන්න අරම කරන්න තමයි මේ පනත ගෙනල් තියෙනෝයි කියන මොකකටවත් මේ ජනමතයක් නැති මැතිවරණ කල්දාන ජනතාව ඉදින් කප්පාදු කරන ජනතාවට මර්ධනේ දියත් කරලා තියෙන මේ රටේ අයිතින් තව තවත් කුණු කොල්ලට ඇදලා දාලා තියෙන ආණ්ඩුවක් ආරක්ෂා වීමටම තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. එනිසා අපි කියනවා මේ පනත කිසිසේත් සම්මත කිරීම සඳහා ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව හිතන් ඉන්නවා නම් මේක සම්මත කරලා යහමින් ආණ්ඩුවට ඕන දේවල් කරගන්න පුළුවන් කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා. බොරු සාක්ෂි හදලා ත්‍රස්තවාදී වැලැක්වීම පනතෙන් අපි වත්තරංගුවට දාලා අපිටම ඔය කියන පොලිසිය මහ ලොක්කෝ කිව්වේ අවුරුදු දෙක තුනක් ආණ්ඩුව මාරු වෙනකල් ඇතුලේ ඉන්න වෙනවා කියලා. දැන් අපි අහනවා ආණ්ඩුවෙන් අවුරුදු දෙක තුනක් අපිව තිබ්බද? තියන්න පුළුවන්කම හම්බුණාද? බෑ. ඇයි ඒ? මේ සමාජයේ දැවැන්ත මහජන මතයක් ආවා ත්‍රස්තවාදී වැලැක්වීම පනත ඇතුලේ නඩු පැවරීමම අනීතිකයි කියලා. එහෙමනම් දැන් කලින්ටත් වඩා ප්‍රබල ලෙස මේ මතයේ සමාජගත වෙලා තියෙන නිසා ආණ්ඩුවට ඕන විදිහට සෙල්ලම් දාලා මේ පනත හොරපාරෙන් සම්මත කරගන්න ආණ්ඩු හදන. ඒ නිසා එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ත්‍රස්තවාදී වැලැක්වීම පනතක් ඇතුලේ ඕනෙම නැද්ද කියලා. අපි කියනවා ඕනෙම නැහැ. මොකද දැන් ත්‍රස්තවාදී වැලැක්වීම පනත තිබිලත් මොකුත් නොකරපු එකේ තවාලුතින් එකක් බලේ වැඩි වෙලාව කියලා මොන අටමඟලයක්වත් වෙන්නේ නැහැ. මොකද දැන් අපි හිතමුකෝ දැන් ওই කලින් තිබුණු ත්‍රස්තවාදී වැලැක්වීම පනතක් තිබිලා රටේ ප්‍රශ්නවලට උත්තර ආවේ කොහොමද? අපි දන්නවා දැන් තාජුඩීන් ඝාතනය කරානේ. ඒකට උත්තරාව දෙයි පනතෙන්. තාජුඩීන් ඝාතනය කරපු ඝාතකයෝ හෙව්වද? එක්නලිගොඩ සහෝදරයා අතුරුදහන් කරානේ. අදටත් අතුරුදහන්. ඒවට උත්තර හෙව්වද?
ඒවක්ද යුක්තිය හම්බ වුණාද? ඒවගේ මෙතනින් එහාට ගිහිල්ලා ලලිත් කුගන්ලා යා උතුරේදී අතුරුදහන් වෙද්දි ඒවට අදාළව යුක්තිය හම්බ වුණාද? ඒ අතුරුදහන් කිරින් ඔය තියෙන නීතියෙන් එලි කරාද? ඒ වගේම ජනසික සීසිතලා ඝාතනය කරා දිමුල් ගොඩදී ඒවට අදාළව හෙව්වද? රැන්ටලිලා ඝාතනය කරා ඒවට අදාළ යුක්තිය හම්බුණා. දැන් මේ තියෙන නීතියෙන්වත් අවම වශයෙන් යුක්තියක් අවම වශයෙන් සාධාරණයක් සාමාන්‍ය සමාජයේ මිනිස්සුන්ට වෙන්නේ නැතුව ජනතාවට වෙන්නේ නැතුව දැන් ආණ්ඩුව කියනවා. දැන් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට මේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතක්, ප්‍රතිත්‍ස්ත්‍ර පනතක්, ත්‍රස්ත විරෝධී පනතක් නැති කියලා. ඒ නිසා මේව ඔක්කොම බොරු කතා, බොරු කයිවාරු. ආණ්ඩුවට ඕනකම තියෙන්නේ මේ ජනමතය යටපත් කරන්න. හැබැයි අපි කියනවා ආණ්ඩුවට ඒවට ඉඩ දෙන්න අපි සූදානම් නැහැ. ඉදිරියේදී මේ සමාජයේ සියලු පාර්ශ්ව මේ පනතට විරුද්ධ කිරීම සඳහා වූ මැදිහත් වීම ආණ්ඩුවට විරුද්ධව අපි කරනවා. ඒ සඳහා අපි කියනවා මේ රටේ අම්මා තාත්තට විශේෂයෙන් මතක් කරනවා, ඔබේ පොහොර ප්‍රශ්නේ එද්දි ඔබ ගොවිබිමින් එළියට ඇවිල්ලා මහපාරේ උද්ඝෝෂණ කරා. තෙල් ප්‍රශ්නේ එද්දි තෙල් පෝලිම ළඟ ඔබ විරෝධතා දැක්ුවා. ඒ වගේම විදුලියේ ප්‍රශ්නේ එද්දි ඔබ මහපාරට ඇවිල්ලා පහනක් අල්ලගෙන ඔබේ විරෝධතාවය දැක්ුවා. ඒ වගේම තව තව ප්‍රශ්නේ එද්දි විවිධ ආකෘති වලින් දේවල් කරා. මේ රටේ වෘත්තීය සමිති සහෝදරු, කලාකරුවෝ, වෘත්තිකයෝ ඒ සියලු දෙනා වර්ජන කරමින් දේවල් කරමින් අයිතීන් සමාජයට ආරක්ෂා කළද. දැන් මේ ඔක්කොටම රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ඕගොල්ලෝ ඉන්න ඕන විදියකට රාජ්‍ය කියන්නේ මම, නීතිය කියන්නේ මම, විධායකය තමයි හැමදේම කියන්නේ කියලා රනිල් වික්‍රමසිංහ හේතු ගන්න දෙන. අපි කියන රනිල් වික්‍රමසිංහට ඔය ගමන යන්න, තව යන්න, තව යන්න. දැන් ඕකේ වෙන්නේ මේ නීති හදාගෙන නීති හදාගෙන නීති හදාගෙන පොල් කට්ටක් ඇතුළේ තව රනිල් වික්‍රමසිංහ හිර වෙන එක තමයි වෙන්නේ. දැන් මේ රනිල් වික්‍රමසිංහ රටේ පාර බැහැලා යන්න විදියක් නැහැ, ජනමතයක් නැහැ, මැතිවරණ තියන්නේ නැහැ. මේ ඔක්කොම ඇතුළේ දැන් රනිල් වික්‍රමසිංහට වෙලා තියෙන තමන්ගේ අර තියෙන කොටුව තව පුංචි කරගෙන පුංචි කරගෙන පුංචි කරගෙන හිට්ලර් යුද්ධය අවසානයේ බංකරය ඇතුළේ හිර වුණා වගේ තත්වයකට එන්න. ඒසම අපි රනිල් වික්‍රමසිංහට කියන ඔය ගමන ගිහිල්ලා බලන්න. රනිල් වික්‍රමසිංහලා නීති ගේනවා වගේම අපි හොඳට මතක් කරනවා ආණ්ඩුවට මේ රටේ මහජනතාවක් කියලා පිරිසක් ඉන්න. ඒතර මහජනතාව තමයි රටේ දේවල් තීරණය කරන්නේ. ජනතාවට තමයි මේ රටේ පරමාධිපත්‍ය තියෙන්නේ, රනිල් කියන තනි මිනිහෙක්ට නෙමෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ පනත අහෝසි කරන්න ඕන. මේ පනත සම්මත කරන්න පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න පොහොට්ටුවේ හෙංචයියෝ ටික හිතන් ඉන්නවනම්, තක්කඩි ටික හිතන් ඉන්නවනම් මේ රටේ ජනතාව ඒවටත් උත්තර දෙන්න ලෑස්තියි කියන එක මේ වෙලාවේදී අපි මතක් කරනවා. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්